Hi friends, Subasakwal, Hamotomola, Godakadan Pligano, Ada Tessel Maxman, the Europe channel. I think Godaka is Sahana Kalia Tisinam Balaganiti, Aluth WhatsApp bot update Kanaka. I think Godakala, Mama Vena Mona video Kalama, Godaka comment Kalakina, Aluth WhatsApp bot video Karina, Kawa, the WhatsApp bot Kenikan video Gadan, Ilan WhatsApp bot Kenik update Kanaka, no yoga, Godak deval Maginga Hana. I think Egolanta may video Saturda Garancha Kuikilama Hitanama. I think handing up your video, got a video Ranalinkia, Noatana, Europe channel subscribe Kalanata, Evagi Mohammed, Europe channel at Aluth. නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න ඒ වගේම bell icon එක click කරන්න අමතක කරන්න නැතපා එහෙනම් අපි යමු වීඩියෝ එකට ඉතින් Dark Nero WhatsApp bot ගේ V9 අලුත්ම update එක ඊළඟ සති දෙක ඇතුළත release වෙනවා ඉතින් සති දෙකකුත් යන්නේ නැති වෙයි ඊළඟ සතිය ඇතුළත අලුත් update එක release කරන්න පුළුවන් වෙයි කියලා Dark Nero owner මට කීවා ඉතින් ඒ කොහොම වුණත් Dark Nero WhatsApp bot ගේ V9 අලුත්ම update එක ඊළඟ සති දෙක ඇතුළත අනිවාර්යයෙන්ම release වෙනවා ඉතින් මේ bot ගේ V9 අලුත් update එකෙන් ගොඩක් option ඒ වගේම අලුත් command add වෙලා තියෙනවා ඒ වගේම voice message ගොඩකුත් add කරලා තියෙනවා ඉතින් අපි දැන් මෙන්න මේ Dark Nero WhatsApp bot ගේ අලුත්ම V9 update එක test කරලා බලමු ඉතින් මම මේ විදිහට Dark Nero WhatsApp bot එකේ V9 අලුත් update එක active කරලා තියෙන chat එකක් මෙන්න මේ විදිහට open කරගත්තා. ඉතින් මම දැන් ඉස්සල්ලා මෙන්න මේ විදිහට dot allow කියන command එක මෙන්න මේ විදිහට දීලා බලන්න. මෙන්න මේ විදිහට dot allow කියන command එක මම දෙනවා ඉස්සල්ලාම. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට allow කියන command එක දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට allow message එක එහෙම නැත්නම් welcome message එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් voice message එකක් සමග මෙන්න මේ විදිහට Dark Nero අලුත් logo එකක් තියෙනවා V9 update එකේ අලුත් logo එක. ඉතින් අපි ඉස්සල්ලා මෙන්න මේ voice message එක play කරලා බලමු. Hello, let me introduce myself. My name is Dark Nero, created by Cyber Yakuza team. Type menu to get list of commands. ඉතින් ඒ තමයි Dark Nero WhatsApp bot එකේ V9 අලුත්ම update එකේ live voice message එක. එහෙම නැත්නම් live message එකත් එක්ක යන voice message එක. ඉතින් ඊට පස්සේ මම ඊළඟට dot menu කියන මෙන්න මේ command එක දීලා මේකේ menu list එක අරන් ඉන්නයි. ඉතින් අපි බලමු මොකද්ද අලුත් menu list එක Dark Nero WhatsApp bot එකේ V9 update එකේ menu list එක මොකද්ද කියලා අපි දැන් බලමු. ඉතින් මේ විදිහට බලන ගමන් menu list එක. ඉතින් මේ විදිහට menu කියන command එක දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට voice message එකක් සමග මෙන්න මේ විදිහට menu list එකත් බලා ගන්න පුළුවන්. ඉතින් ඉස්සල්ලා මම මෙන්න මේ voice message එක play කරලා ඉන්නවා. This is the 9th version of Dark Nero. You have now got the complete list of commands. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න මේ Dark Nero logo එකට පල්ලෙහෙන් මෙන්න මේ විදිහට menu list එක බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට උඩින්ම බලා ගන්න පුළුවන් download commands කියන category එක යටතේ මෙන්න මේ විදිහට download commands ටිකක් තියෙනවා. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් .song .apk .video .fb .tiktok ඒ වගේම .image වගේම .google drive ඒ වගේම .wamod කියලා මෙන්න මේ විදිහට downloads commands කිහිපයක්ම ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මගේ මතකයේ හැටියට අලුතෙන් ඇඩ් වෙලා තියෙන ඩවුන්ලෝඩින් කමාන්ඩ්ස් තමයි මෙන්න මේ Google Drive කියන කමාන්ඩ් එකයි Wamod කියන මෙන්න මේ කමාන්ඩ් එකයි. ඊට ඊන පස්සේ මේ දේ අපිට ටඩිය පල්ලටෙමු. පල්ලට අරස් වල මෙන්න මේ දේ බලගමු. සර්ච් කමාන්ඩ් කියන එකට තේ මෙන්න මේ විදිහට .yts කියලා තියෙනවා. ඊට පස්සේ වලට පල්ලෙහෙන් බලා ගමු. ප්‍රයිමරි කමාන්ඩ්ස් කියන එකට තේ මෙන්න මේ විදිහට කමාන්ඩ්ස් කීපයක් තියෙනවා. ඉතින් අපි මෙන්න මේ read more කියන ඔප්ෂන් එක උඩ පාරක් ක්ලික් කරලා ඒ කමාන්ඩ් ටිකත් බලමු. ඉතින් මේ දේ ටඩිය පල්ලට අරස් වල බලා ගමු. ප්‍රයිමරි කමාන්ඩ්ස් කියන එකට තේ මෙන්න මේ විදිහට .allow කියන කමාන්ඩ් එක තියෙනවා. ඊට පස්සේ .ping කියන කමාන්ඩ් එක තියෙනවා. ඊට පස්සේ .menu කියන කමාන්ඩ් එක තියෙනවා. ඉතින් ඒවා අපි දන්න දේවල්. ඉතින් ඊට පස්සේ මේ දේ ටඩිය පල්ලට අරස් වල බලා ගමු. other commands කියන එකට තේ මෙන්න මෙතන තියෙනවා අලුත් කමාන්ඩ්ස් ටික. මේවා ඇවිල්ලා අලුත්ම කමාන්ඩ්ස් ඒ කියන්නේ V9 update එකෙන් add වෙච්ච අලුත් commands කීපයක් මේ තියෙන්නේ. ඉතින් ඔයාලට උඩින්ම බලා ගන්න පුළුවන් .hironews/news කියලා මෙන්න මේ දේ command එකක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ hironews කියන command එක දීලා news ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ඔයාලට පල්ලෙහෙන් බලා ගන්න පුළුවන් .wabeta කියලා මෙන්න මේ දේ තව command එකක් තියෙනවා. එතනින් සිද්ධ වෙන්නේ WhatsApp beta ගැන news තමයි. ඒ කියන්නේ WhatsApp beta news service එකක් තියෙනවා. අන්න ඒකේ news ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පල්ලෙන් ඔයාලට බලා ගන්න පුළුවන් sitech කියලා අලුත් command එකක් තියෙනවා. ඉතින් ඒ command එකෙන් ඔයාලට අලුත්ම tech news ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඊට පස්සේ මම බලා ගමු .nasa කියලාත් මෙන්න මේ දෙක command එකක් තියෙනවා. ඉතින් ඒ command එකෙන් වෙන්නේ NASA ආයතනය සම්බන්ධව news ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ හතරම news command. ඉතින් මේ command හතර අලුතෙන් add වෙච්ච ගොඩක් වැදගත් command හතරක්. ඉතින් මේ විදිහට තඩිය අපලට අරස් වලට අවසානෙත් බලා ගමු. group commands කියලා මෙන්න මේ විදිහට තවත් commands කිහිපයක්ම දෙනවා. ඉතින් ඔයාලට බලා ගමු .mute .unmute සහ .left කියලා මෙන්න මේ විදිහේ commands කිහිපයක් උතුවාට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් දැනට මේ commands ටික තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි දැන් මේ තියෙන කමාන්ඩ්ස් කිහිපය try කරලා බලමු. ඉතින් මෙතන තියෙන හැම කමාන්ඩ්ස් එකක්ම මම ටෙස්ට් කරලා එහෙම නැත්නම් try කරන්න යන්නේ නැහැ මේ වීඩියෝ එකේදී. මොකද හැමුණොත් මේක බොරු වැඩක් කරනවා. ඒ කියන්නේ වීඩියෝ එක දිග ගැස්සනවා නිකන් කාලය යන වැඩක් කරනවා. මම මේ නිසා මෙතනින් තෝරගත්තු කමාන්ඩ්ස් ටිකක් ටෙස්ට් කරලා එහෙම නැත්නම් try කරලා පෙන්නන්නම් ඔයාලට. ඉතින් මම ඔයාලට ඉස්සල්ලාම song එක download කරලා පෙන්නනයි. මම මේ දේ .song කියන කමාන්ඩ් එක දීලා එක සින්දුවක නමක් දෙනවා මෙතනට මේ විදියට.
ඉතින් ඊට පස්සේ ඔයාලා බලන්න බා මම මෙතනදී ඉල්ලපු සින්දුව ගොඩක් ඉක්මනින් මට මේ විදියට ලබා ගන්න පුළුවන් වුණා. ඉතින් ඊට පස්සේ මම මේ විදියට තව කමාන්ඩ් එකක් try කරලා පෙන්නන්න. ඉතින් ඊට පස්සේ මම මෙන්න මේ විදියට මෙන්න මේ download commands කියන එකට තියෙන මෙන්න මේ අලුතෙන් add වෙලා තියෙන download command එක ගැන කතා කරනම් එක් command එකක් තමයි මෙන්න මේ G drive කියන එහෙම නැත්නම් Google drive කියන command එක. අනිත් command එක තමයි මෙන්න මේ Wamod කියන command එක. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ G drive එහෙම නැත්නම් Google drive කියන command එක use කරලා ඔයාලට අවශ්‍ය Google drive එකක link එකක් දීලා ඔයාලට පුළුවන් ඒ අවශ්‍ය Google drive එක ලේසියෙන්ම download කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ G drive කියන command එක දීලා ඊට පස්සේ space එකක් තියලා ඊට අදාළව link එක දෙන්න ඕනේ. ඔය ඉතින් මම මේක test කරන්න යන්නේ නැහැ මේ ලාවේ. ඉතින් ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් .wamod මෙන්න මේ විදිහට අලුත් command එකක් තියෙනවා. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් mod whatsapp ලබා ගැනීමේ හැකියාව තියෙනවා මෙන්න මේ command එකෙන්. ඉතින් ඒකයි පොඩ්ඩක් try කරලා බලමු. මම මේ විදිහට .wamod කියලා මෙන්න මේ command එක දෙනවා. අය බලමු මොකක් වෙයිද කියලා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලන්න පුළුවන් found whatsapp mod downloader කියලා. කියන්නේ මේක found whatsapp එකේ තියෙන mod whatsapp තමයි මෙතනදී ලබා දෙන්නේ. ඔයාලා බලන්න බලන්න ඉස්සෙල්ලාම නේ WhatsApp APK කියලා එක APK එකක් ආවා. ඒ ආවේ found WhatsApp එකේ. ඊට පස්සේ ඔයාලා බලන්න බලන්න FM WhatsApp එකේ APK එක මේ විදිහට ආවා. ඊට පස්සේ GB WhatsApp එකේ APK එක මේ විදිහට මට ආවා. ඒ වගේම ඔයාලට අවසාන වශයෙන් බලන්න පුළුවන් Yo WhatsApp එකේ APK එකක් මෙන්න මේ විදිහට send වුණා. ඉතින් මෙතනදී මෙන්න මේ wamod කියන command එක use කරලා ඔයාලා මේ විදිහට mod WhatsApp 4ක් download කරගැනීමේ එහෙම නැත්නම් APK 4ක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ command එක ඇවිල්ලා ඇත්තම ගොඩක් වටින command එකක්. ඒ වගේ මෙතන තියෙන මෙන්න මේ FM WhatsApp එක සහ Yo WhatsApp එක මම මගේ channel එකේ මීට කලින් කතා කරලා තිබ්බ videos වලදී මම කතා කරපු FM WhatsApp එක සහ Yo WhatsApp එක තමයි මේ තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාලට තව බලා ගන්න පුළුවන් download command කියන එකේ commands ගොඩක් තියෙනවා. ඉතින් මේ හැම command එකක්ම මම try කරලා එහෙම නැත්නම් test කරන්න යන්නේ නැහැ මේ video එකදී. එහෙම කරන්න ගියොත් වෙලාව ගොඩක් යනවා. අනිත් එක මේ ඔයාලා දන්න command. මොකද මීට කලින් ආපු WhatsApp bot ලා කියන්නේ dark nero WhatsApp bot සහ අනිත් හැම WhatsApp bot කෙනෙක්ගේ මෙන්න මේ commands අපිට බලා ගන්න පුළුවන් වුණා. ඉතින් මේ විදිහට ඔයාලා මේ commands ගැන දන්නවා. ඉතින් ඒ නිසා මම මේ commands ගැන අමුතුවෙන් කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් මම මේ තඩිය පල්ලට නම් පල්ලට ඇවිල්ලා මෙන්න මේ other commands කියන එකට තියෙන මෙන්න මේ news command හතර ගැන පොඩ්ඩක් කතා කරන්න. මොකද මීට කලින් ආපු WhatsApp bot ලගේ සහ dark nero WhatsApp bot ගේ කලින් update වලදීවත් මෙන්න මේ commands හතර වලට බලා ගන්න හම්බුනේ නැහැ. මේක ඇවිල්ලා v9 update එකෙන් ආපු අලුත් commands හතර. ඉතින් මම ඉස්සල්ලා මෙන්න මේ විදිහට .hiru news කියන command එක දෙන්නම් මෙන්න මේ විදිහට .hiru news කියන command එක මෙන්න මේ විදිහට දෙන්න. ඉතින් අපි මෙන්න මේ විදිහට .hiru news කියන command එක දීලා මේක send කරලා බලමු. අය බලමු මොකක්ද දෙන reply එක කියලා. ඔයාලා බලන්න පුළුවන් මෙන්න මේ විදිහේ වොයිස් මැසේජ් එකකුත් එක්ක මෙන්න මේ විදිහේ ඔයාලට හිරු නිවුස් කියන මැසේජ් එක මෙන්ෂන් කරලා මෙන්න මේ විදිහේ රිප්ලයි එකක් ආවා. ඒ වගේම මෙතනදී ෆොටෝ එකකුත් අපිට එනවා. අපි ඒක ඩවුන්ලෝඩ් කරලා බලමු ෆොටෝ එක. ඉතින් ඔයාලට මෙතනදී බලන්න පුළුවන් සිංහලෙන්ම නිවුස් කිහිපයක් තියෙනවා. ඔයාලට බලන්න පුළුවන් මුලින්ම ටයිටල් එක කියන යටතේ ප්‍රධාන ස්ථිරස්ථල ඒ විදිහට මෙතනදී දාලා තියෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලා බලන්න පුළුවන් නිවුස් කියන එකට මෙතනදී ලොකු විස්තරයක් දීලා තියෙනවා. ඉතින් මේක තමයි දැනට මෙතනදී අප්ඩේට් වෙලා තියෙන ලේටස්ට්ම නිවුස් එක. ඉතින් මේක සරින්සරේ අප්ඩේට් වෙනවා. කියන්නේ දවසින් දවස අප්ඩේට් වෙනවාට පල්ලෙන් බලා ගන්න පුළුවන් ඩේට් කියන යටතේ මෙතන තියෙනවා 2023 ජූලි 18 කියලා මෙතන තියෙනවා. ඒ වගේම වෙලාවත් එක්ක තමයි තියෙන්නේ. ඉතින් මෙතනදී වෙලාව සහ දවසත් එක්ක මෙන්න මේ නිවුස් අලුතෙන් අප්ඩේට් වෙනවා. හරි අපි ඊළඟට ටෙස්ට් කරමු මෙන්න මේ නිවුස් කියන කමාන්ඩ් එක. ඔයාලා බලා ගන්න පුළුවන් .hiru news කියන කමාන්ඩ් එක ඉස්සරහින් තවත් තියෙනවා slash news කියලා කමාන්ඩ් එක. ඉතින් අපි බලමු මේ විදිහට .news කියලා දුන්නාම මොකද්ද වෙන්නේ කියලා. ඉතින් දැන් ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ දේ නිවුස් කියන කමාන්ඩ් එක දුන්නට පස්සෙත් අපි අර කලින් හිරු නිවුස් කියන කමාන්ඩ් එක දීපුවාම අපිට ආපු රිප්ලයි එක. එහෙම නැත්නම් ඒ ආපු ඩීටේල්ස් ටිකම ඒ විදිහටම බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට අර හිරු නිවුස් කියන කමාන්ඩ් එක යූස් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ සාමාන්‍ය normal news කියන මෙන්න මේ news කියලා තියෙන කමාන්ඩ් එක යූස් කරන්නත් පුළුවන්. ඉතින් මේ කමාන්ඩ් දෙකෙන්ම හම්බෙන්නේ එකම news එක. ඉතින් අපි ඊළඟට ඊට පස්සේ තියෙන news කමාන්ඩ් එක මේ විදිහට ටෙස්ට් කරලා බලමු. ඉතින් ඊට පස්සේ තියෙන කමාන්ඩ් එක තමයි wa beta කියන මෙන්න මේ news කමාන්ඩ් එකෙන් අපි ඒ කමාන්ඩ් එකක් දීලා බලමු. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ wa beta කියන command එක දුන්නාට පස්සේ අපිට කිසිම දෙයක් බලා ගන්න හම්බුනේ නැහැ. මේ message එක reaction එකක් ලැබුණා විතරයි මේ message එකට. ඉතින් මං හිතන්නේ මේ owner තාම මේක test කරගෙන යන වැඩි තාම මේ option එක enable කරලා නැහැ. ඉතින් අපි ඊළඟ command එක test කරලා බලමු. ඊළඟ command එක තමයි මෙන්න මේ .sitech කියන මෙන්න මේ command එක. ඉතින් අපි එකක් දීලා බලමු මෙන්න මේ විදියට. ඔයාලට බලන්න පුළුවන් .sitech කියන command එක වැඩ කරනවා. ඒක enable කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් අලුතෙන්ම තියෙන tech news කිහිපයක් මේ විදිහට බලා ගන්න පුළුවන්. පළවෙනි එකට තියෙන මෙන්න මේ විදිහට title කියන එකට තියෙන ස්වයංක්‍රීය ක්‍රියාත්මක වෙන airplane mode සඳහා ප්‍රේරණ බලපත්‍රය ලබා ගැනීමට Google සමාගම සමත් වේ කියලා මෙන්න මේ විදිහට ඔයාලට සිරස්තලයේ බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් title එක. ඊට පස්සේ ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් ඒක ගැන ලොකු විස්තරයක් තියෙනවා. ඉතින් ඔයාලට මේ විදිහට SITech කියන මෙන්න මේ command එක use කරලා ඔයාලට මේ විදිහට tech සම්බන්ධව එහෙම නැත්නම් technology එක සම්බන්ධව news ලබා ගන්න පුළුවන්. ඉතින් අවසාන news command එක එහෙම නැත්නම් මෙන්න මේ other commands කියන එකට තියෙන අවසාන command එක තමයි මෙන්න මේ .nasa කියන command එක. ඉතින් අපි ඒකත් දීලා බලමු.
ඉතින් ඒ කමාන්ඩ් එකත් වැඩ කරනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් NASA එකට අදාළවත් නිවුස් එකක් අපිට ලබා ගන්න පුළුවන් වුණා. එහෙම නැත්නම් නිවුස් එකක් අපිට ලැබුණා. ඉතින් ඊට පස්සේ මම අහුවා මෙන්න මේ ඩොට් මෙනු කියන කමාන්ඩ් එක දීලා මෙනු ලිස්ට් එක ලබා ගන්නවා. ඉතින් දැනට මෙන්න මේ කමාන්ඩ් එක තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් කාට හරි හිතෙනවා ඇති කමාන්ඩ්ස් පොඩ්ඩයිනේ තියෙන්නේ කමාන්ඩ්ස් නිකන් මදි වගේනේ කියලා. ඉතින් මම කියන්න ඕනේ මෙතනදී අනවශ්‍ය කමාන්ඩ්ස් අයික් කරලා තියෙනවා. ඒ කියන්නේ මීට කලින් ආපු ඩාර්ක් නිරෝ WhatsApp bot එකේ අපිට කමාන්ඩ්ස් ගොඩාක් බලා ගන්න පුළුවන් වුණා. එතනදී ගොඩක්ම තිබ්බේ අනවශ්‍ය කමාන්ඩ්. ඒ කියන්නේ අපිට එච්චරම වැදගත් කමාන්ඩ්ස් නෙමෙයි හැමෝටම වැදගත් කමාන්ඩ්ස් නෙමෙයි තිබ්බේ. ඉතින් මේ V9 අලුත් අප්ඩේට් එකේදී මේ අනවශ්‍ය කමාන්ඩ්ස් ඔක්කොම අයින් කරලා අත්‍යවශ්‍යම නැත්තම් ගොඩක් වැදගත් කමාන්ඩ්ස් ටික විතරයි ඇඩ් කරලා තියෙන්නේ. ඒ වගේම WhatsApp bot කෙනෙක්ගේ කමාන්ඩ්ස් වැඩි වුණාම මේ WhatsApp bot එකේ error එකක් මතුවීමේ සම්භාවිතාවය ගොඩක් වැඩි. ඉතින් ඔයාලට මතක ඇති මීට කලින් ආපු V7 ඒ වගේම V8 අප්ඩේට් වලදී මෙන්න මේ dark new WhatsApp bot එකේ ගොඩාක් කමාන්ඩ්ස් අපිට බලා ගන්න පුළුවන් වුණා. හැබැයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ නැති ගොඩක් error ආව. ඒ කියන්නේ WhatsApp bot create කරද්දී නැත්නම් deploy කරද්දී ගොඩාක් errors වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් කමාන්ඩ්ස් වැඩි වෙන තරමට errors එන්න තියෙන සම්භාවිතාවය වැඩි. ඉතින් ඒකත් එක හේතුවක් වෙන්න ඇති කියලා මම හිතනවා මෙන්න මේ V9 අලුත්ම WhatsApp bot එකේ කමාන්ඩ්ස් අඩු කරන්න. ඉතින් මේ V9 අලුත් අප්ඩේට් එකෙන් ඔයාලා සාමාන්‍ය WhatsApp bot කෙනෙක් යූස් කරලා කරගන්න පුළුවන් හැම වැඩක්ම කිසිම ගැටලුවකින් තොරව කරගන්න පුළුවන්. ඉතින් ඊළඟට ඔයාලට තියෙන ප්‍රශ්න තමයි මොන deployment platform එකෙන්ද මේ නමේ dark new WhatsApp bot එකේ V9 අලුත් අප්ඩේට් එකේ WhatsApp bot එක create කරන්නේ නැත්නම් deploy කරන්න දෙන්නේ කියලා. ඉතින් මේ ඕනර් මට කියපු විදිහට දැන්ට ප්‍රධාන වශයෙන්ම deploy platform විදිහට දෙන්නේ Heroku, Railway ඒ වගේම Coip ඔන්න ඔය platform තුන තමයි ප්‍රධාන වශයෙන්ම දෙන්නේ. ඉතින් ඊට අමතරව Replit 20 ලුත් දෙන්න try කරනවා කියලා කීවා. ඉතින් ඒ කොහොම වුණත් මෙන්න මේ V9 අලුත් අප්ඩේට් එක රිලීස් කරපු ගාම මම වීඩියෝ එකක් අරගෙන එන්නම් කොහොමද WhatsApp bot එක create කරන්න කියලා. ඉතින් මම හිතාන ඉන්නේ මේ වීඩියෝ එකේදී deployment platform එක විදිහට Heroku use කරන්න. Heroku use කරලා මෙන්න මේ WhatsApp bot එක deploy කරලා create කරගන්නේ කොහොමද කියලා කතා කරන්න තමයි මම හිතාන ඉන්නේ. ඉතින් Replit 20 ලුත් දුන්නොත් මම Replit වලින් කරන්නේ කොහොමද කියලා තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් Replit දුන්නේ නැත්නම් Heroku වලින් කරන්නේ කොහොමද කියලා තමයි මම මේ වීඩියෝ එක කතා කරන්නේ. ඉතින් දැන් ඔයාලට හිතෙනවා Heroku දැන් free ගන්න බෑනේ කියලා. ඉතින් අපිට පුළුවන් රුපියල් 100ක් 150ක් 200ක් වගේ මුදලකට Heroku account විකුණන කෙනෙක්ගෙන් Heroku account එකක් සල්ලි දීලා ගන්න. ඉතින් අපි බලමු Replit වලින් දෙයිද කියලා. මමත් කිව්වා Replit වලින් දෙන්න කියලා. ඉතින් සමහරවිට Replit වලින් දෙයි. ඉතින් එහෙම Replit වලින් දුන්නොත් නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. අපිට සම්පූර්ණයෙන්ම free Replit වලින්ම deploy කරලා create කරගන්න මේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලට Heroku account මිලදී ගන්න කෙනෙක් නැත්තම් මම එහෙම Heroku account විකුණන කෙනෙක්ගේ contact number එකක් පල්ලා description එක සහ comment section එකේ පළවෙනි comment එක විදිහට දාලා තියන්නම්. ඉතින් එයාව contact කරගෙන ඔයාලට Heroku account නැත්තම් එයාලට රුපියල් 100ක් 150ක් වගේ මුදලක් දීලා ඔයාලට Heroku account එක ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේම මෙන්න මේ WhatsApp bot release කරපු ගාම මෙන්න මේ dark new WhatsApp bot oven එකේ YouTube channel එකේ තියා වීඩියෝ එකක් දා. ඉතින් මේ තියෙන YouTube channel එකේ link එකද මම ඒ link එකත් පල්ලා comment section එකේ පළවෙනි comment එක විදිහට pin කරලා දාලා තියෙනවා. මෙන්න මේ විදිහට dark new YouTube channel කියලා. ඉතින් ඔයාලේ oven එකේ channel එක subscribe කරලා තියාගන්න. ඉතින් මම මෙන්න මේ link එක උඩ පාරක් click කරලා ඒ oven එකේ channel එක open කරගන්නවා. ඉතින් මේ තියෙන්නේ ඒ ඕවන් එකේ channel එක කවි bro ID කියලා තමයි මේ channel එක නම දාලා තියෙන්නේ. ඉතින් ඔයාලා මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් dark hero ඕවන් එකේ YouTube channel එක. ඉතින් ඔයාලා මෙන්න මේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම මේ channel එක subscribe කරලා මෙන්න මේ ඕවනට help එකක් දෙන්න. මම කලින් කිව්වා වගේම මෙන්න මේ WhatsApp bot release කරපු ගාම මෙන්න මේ ඕවන මේ channel එකට video එකක් දා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් දැන්නමත් comment soon video එකක් දාලා තියෙනවා. ඉතින් මේ WhatsApp bot release කරපු ගාම මේ WhatsApp bot එක deploy කරලා create කරගන්නේ කොහොමද කියලා video එකක් මෙන්න මේ channel එක හරහා මේ ඕවන විසින් අරගෙන ඒ වගේම මමත් video එකක් අරගෙනා මෙන්න මේ WhatsApp bot release කරපු ගමන්ම. ඉතින් ඒනිත් ඔයාලා මෙන්න මේ ඕවනගේ channel එකක් subscribe කරලා තියාගන්න. ඒ වගේම මගේ channel එකක් subscribe කරලා තියාගන්න. ඉතින් මම හිතනවා අදාරං අප්පු වීඩියෝ වලට සතුරුදායක ආරංචියක් අරගෙන ආපු වීඩියෝ එකක් වෙන්නේ නැති කියලා. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙනවා තාම YouTube channel එක subscribe කරලා නැත්නම් ඒ වගේම මම YouTube channel එකට අලුත් කෙනා අනිවාර්යයෙන්ම අපි subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරන්න. අමතක කරන්න. ඉතින් dark new WhatsApp bot deploy කරලා create කරන වීඩියෝ එකකින් හැම එකක් ඔයාලට සුබ දවසක්.